श्रीलंका भा अफगानिस्तान यात्र तरंगावलिय आरंभवेदी मे अवस्थावेदी श्रीलंका क्रिकेट कंडाय में तुन्निरव क्रीडक कुवन चामिक कर्णारत्नट वसरकट अतिडू क्रिकेट तहनम अपनवा दुबई टी10 तरंगावलिय संधा चामिक यमुवन तनट पत्क्रीमट श्रीलंका क्रिकेट आयतन पीवरगिन तिबे गेवीगे विस्साई विस्स लोग कुसलान तरंगावलियेदी विनय विरोधी लेस हसिरीम हा चामिक विसिन वरद पिलिगनीम निसा चामिकट मेब दंडुव पेनुव बव पसुगीदा श्रीलंका क्रिकेट आयतन निवेदने कलेय चामिक कर्णारत्नट पेनुव दंडुवम मेन्म चामिक वरद पिलिगनीम यन कारण संबंधेन मेबड विट समाजय तुल विविध तोरतुरु संसरणे वेमिन तिबे अपाद हेली करन्ने एसे अप वेत वार्ता वू तोरतुरुकी අප මෙම තොරතුරු වාර්තා කරන්නේ කිසියම් පුද්ගලයෙකුට ජන වර්ගයකට හෝ ආගමකට අපහාස කිරීමට නොව හුදෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය රැක ගැනීමේ සත් චේතනාවෙන් බව මුලින්ම අවබෝධාරණය කර සිටිමු වාර්තා වන පරිදි ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට පෙර කොළඹ සිනමන් රෙඩ් හෝටලයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් පිරිසක් ගොස් ඇත මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වෙති මූලධර්මවාදී ආගමික නිකායක් වන බෝන් එගෙන් පාස්ටර්වරයෙකු හමු වීම මෙම ගමනේ අරුමන වී ඇති අතර ක්‍රීඩකින් පිරිස මෙම ගමනට පොළඹවා රැගෙන ගොස් ඇත්තේ මේ දිනවල පුවත්මමන චරිතයක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී ප්‍රතිකරයක බව කියවේ. සිනමන් රෙඩ් හෝටලයේදී ක්‍රීඩකින් පිරිසට පූජාවක් තබා දෝෂ බංග වීමට යයි කියා තෙල් ආලේප කර ඇති පාස්ටර්වරයා තරංගාවලිය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් තමා කියන පරිදි කරමින් තරංගාවලිය අවසන් වෙනතුරු තමා සමග සිටින ලෙස පවසා ඇත. වාර්තාබන පරිදි මෙම පාස්ටර්වරයා තරංග ඔට්ටු තබන්නේකි. දුබයි ස්ථානගත වෙමින් ඔහු මෙම ජෝවාරම කරගෙන ගොස් තිබේ තරංගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් ආබාධයට ලක් වූයේ මේකී තරංග ඔට්ටු තබන්නාගේ කීමට අනුව බව වාර්තාවේ පාස්ටර්වරයා තරංග පාබාධීමට කටයුතු කරන බව නොදත් ක්‍රීඩකින් තරංග ජයග්‍රහණය කිරීමේ ආශාවෙන් පාස්ටර්වරයාගේ අනාවැකිවලට අනුව ආබාධයට ලක් වී ඇති බව පැවසේ ශ්‍රීලංකා භූමිය තුල ආරම්භ වූ මෙම නාටකයේ දෙවනි ජවනිකාව ආරම්භ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ගොඩබට විටදී චාමික කරුණාරත්න දඩේම ආරම්භ වන්නේ මෙහිදී වාර්තාවන පරිදි ඕස්ට්‍රේලියාවේදී චාමික සිය හෝටල් කාමරයේ බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් පත්තු කර වන්දනා කර ඇත කණ්ඩායමේ කලමනාකරු මේට එරෙහි වී ඇති අතර චාමිකට වහම මේ නතර කරන ලෙස බලපෑම් කර ඇත මෙහිදී චාමික පවස ඇත්තේ තමන් නිවසේ සිටියේදී පවා නිතිපතා පුරුද්දක් ලෙස කරන මේ ආගමික වතාවන් නතර කිරීමට නොහැකි බවයි තමන් මෙම ක්‍රියාව කරන්නේ කණ්ඩායමටත් සෙත්පතමින් බවත් ලෝකේ කොහේ ගියත් තමන් සිරිතක් වශයෙන් බුදුන් උදෙසා පහන තබන බවත් ඩුබායි සංචාරයේදී පවා තමන් එක්කල බවත් පවසා ඇත මෙහිදී කලමනාකරු තමන්ගේ දැඩි ස්ථාවරයේම සිටමින් පහන පත්තු කිරීමට ඉඩ දිය නොහැකි බව පවසා තිබේ මෙහිදී චාමික හා කලමනාකරු අතර බහින් බස්වීමක්ද සිදු වේ ඇති බව පැවසේ පසුව කලමනාකරු හෝටල් බලධාරීන්ට පැමිණිලක් කරමින් පවසා ඇත්තේ හෝටල් කාමරයේ චාමික අපරීක්ෂාකාරී ලෙස ගිනි දල්වන බවයි හෝටල් බලධාරින් චාමිකගේ මේ පිළිබඳව විමසා ඇති අතර එහිදී චාමික පවසා ඇත්තේ තමන් බුදුන් උදෙසා පහනක් දල්වන බවයි ආරක්ෂක බියවර අනුගමනය කරමින් පහන දැවීමට හෝටල් බලධාරින් චාමිකට අවසර ලබා දී ඇත ඒ අවසරයෙන් චාමික දිගටම පහන තබා ඇති අතර අවසානයේදී චාමික බුදුන්ට පහන දැල්වීමේ වරදට කලමනාකරු විසින් ඩොලර් 1000ක දඩයක් පනවා ඇත मे अत्र दिनक नायक दसुन शानक चामिक कर्णरत्न क्रीडिकिन आट दिनकु कैसिनो समाज शाला पकट गोस्तिबे मेहदी एसीटी पुद्गलेको श्रीलंका कंडायमने किया पिरिसगे चाया रूप गेनेत मेहदी चामिक एट एरहिव अदाल पुद्गले आट लबागा चाया रूप मका दमनलिस पवसायत एहिदी पुद्गलया एक बरम एट अवनतवी नेति अतर පසුව චාමික හා ඡායාරූපගත් පුද්ගලයා අතර බහින් බස් වීමක් සිදු වී තිබේ අවසානයේදී ඡායාරූප සියල්ල පෙරකී පුද්ගලයා විසින් මකාදමා ඇති අතර චාමික පහර දුන් බවට බොරු චෝදනාවක් ද නගා තිබේ කණ්ඩායම පෙරලා ශ්‍රී ලංකාවට පැමිණි පසු ක්‍රිකට් ආයතන විසින් මේකී ක්‍රීඩකයන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කියා සිටියේ චාමික විනය කඩකර නිසා ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන බවයි
නමුත් පසුගිය සතියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහන්ද සිල්වා පවසා තිබුණේ චාමිකට විනය පරීක්ෂණයක් නොතබන බවත් ඔහු පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී සුපුරුදු දක්ෂතා අතරට නොපැමිණීම නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත් කරන බවයි පාලක මණ්ඩලයේ ලේකම්වරයා එසේ කීවත් පසුගිය දිනක තුන් දිනකුගෙන් සමන්විත විනය මණ්ඩලයක් හමුවේ චාමිකට එරෙහිව චෝදනා විභාග කර තිබේ මෙහිදී විනය මණ්ඩලයේ චාමිකට පවසා ඇත්තේ කැසිනෝ සමාජ ශාලාවේදී ඔහු ගුටි ඇනගත්තායයි කියන චෝදනාව පිළිගන්නා ලෙසයි චාමික එහිදී එම චෝදනාව පිළිනොගන්නා බව පවසා ඇත එසේ නම් බහින්වස් වීමක් සිදු වූ බව පිළිගන්නා ලෙස විනය කමිටුව පවසා තිබේ චාමිකය පිළිගෙන තිබේ එන්පසු හෝටල් කාමරයේ පහන පත්තු කළ බව පිළිගන්නා ලෙස පවසා තිබේ චාමික එයද පිළිගෙන තිබේ චාමික කරුණාරත්න වර්ධ පිළිගත්තායයි කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චාමිකට වසරක ක්‍රිකට් තහනමක් පනවමින් චාමික වර්ධ කරු කර දඬුවම් පමුණුවා ඇත්තේ එලිසිනි මේ අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය සතියේ ජනාධිපතිවරයා මුණ ගැසී ඇත වාර්තාබන පරිදි ජනාධිපතිවරයා එහිදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට අමතා චාමිකට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස නියෝග කර තිබේ චාමිකගේ තහනම අත්‍යවශ්‍ය වූ තහනමක් බවට පරිවර්තනය වී ඇත්තේ එලෙසිනි. පසුව ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකුට අමතා චාමිකට ඩුබාහි පැවැත්වෙන T10 සඳහා යාමට කටයුතු සලසන ලෙසත් නියෝග කර තිබේ. පසුව අදාළ නිලධාරියා විසින් ක්‍රිකට් ආයතනය හා සාකච්ඡා කර චාමික කරුණාරත්නබ T10 තරඟාවලිය සඳහා ඩුබායි බලා පිටත් කර තිබේ. වාර්තා වන පරිදි චාමික කරුණාරත්න නම් වටිනා ක්‍රීඩකයාට එලවා එලවා පහරදී අවශ්‍යම මොහොතක ඔහුගේ සේවය රටට අහිමි කර ඇත්තේ අන්තවාදී මූලධර්මවාදී ආගමික නිකායේ අනට අවනත නොවීමේ වරදටය ලෝක ධර්මතාවය අමතක කොට තමන්ගේ සියලු හැකියාවන් හා දක්ෂතාවන් නොපෙනෙන දෙවියෙකුගේ විෂ්ම කර්ම ක්‍රියා ලෙස සමාජගත කිරීමට කටයුතු කළේ නම් චාමිකටත් ශ්‍රී ලංකා ක්‍රිකට්ටේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට හැකියාවක් තිබුණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේකේ මූලධර්මවාදී අන්තවාදී ආගමික කල්ලියේ ගුදුරක් වී ඇති බව මාධ්‍ය ඔස්සේ පළ වූයේ අද ඊයක සිට නොවේ ඒකී වාර්තාව සැබෑවක් බව දැන් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වන පෝස්ටා වීඩියෝ සාක්ෂි දරයි කුමාර සංගක්කාර වැනි ලෝක පූජිත ක්‍රීඩකයෙකු වාර්තා පිට වාර්තා තිබුවේ ඔහුගේ හැකියාවන් හා දක්ෂතාවයන් නිසා නොව ඇගේ යාඥා බලයෙන් බව ඔහුගේ ආදරණීය බිරිය ලෝකයේ හමුවේ අනුකම්පා විරහිත ලෙස පවසා ඇත එමෙන්ම මාස්ටර් බ්ලාස්ටර් නම් විරුදාවලියලත් ලෝක වාර්තා අලුත් කළ ශ්‍රී ලංකාවේ එදා මෙදා බිහි වූ විශිෂ්ටතම පිතිකරුවක වන සනත් ජයසූරියද ලකුණු අතරට පැමිණියේ දෙවියන්ගේ ආනුභාවයෙන් යයි පැවසූ බවට වන පෝස්ටුවක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වෙයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙලා ගනිමින් සිටින මේ මූලධර්මවාදී ආගමික බලවේගය සම්බන්ධයෙන් මෙරට වාසය කරන කතෝලික හා ක්‍රිස්තියානි ජන සමාජය දරන්නේද මෙය වහම මොලිනු පුටා දැමිය යුතු යන ආකල්පයකි කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා මේ පිළිබඳව අපහා මෙලෙස අදහස් දැක්විය මමත් ඒ ඔය මේ දවස්වල ඕක ගැන හිතුවේ දැන් සංගක්කාරගේ වයිෆ් කියන්නේ තේන සංගක්කාරේ එහෙම නැන්තම් ටක් ගහලා යා මීඩියාකට ඇවිල් කියනවා නෑ මේ වයිෆ් කියන්නේ බොරු මම මෙච්චර අවුරුදු ගානක් තිස්සේ මම ප්‍රැක්ටිස් කරලා ගත්තු මේ ස්ට්‍රෙන්ත් එකේ මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා තියෙන කියලා එහෙම දැන් එහෙම කියන්නේ නැහැ ඒගොල්ලෝ ඒ කියන්නේ යත් පිළිගන්නවනේ එතකොට දැන් මම කියන්නේ දැන් එළියේ ඉන්න අපි මේ ගැන මොනවද කියන්නේද ඒගොල්ලෝ ඕම ඒක ගැන කියද්දි නමුත් දැන් ජෙරම් ලගේ මේ කරන්නේ මේක මීඩියා වලට දීලා මීඩියා එකෙන් මේගොල්ලන්ගේ ආගම උස්ස ගන්න කරන වැඩක් නේ ඒක එතකොට ඉතන තමයි මේ වැරදි පොයින්ට් එකක් තියෙන්නේ අඩුතරමින් මේ දෙවියන් වහන්සේට ක්‍රෙඩිට් එක දෙනවා නම් ඒක කමක් නැහැ නමුත් මේ ජෙරම් බ්ලෙස් කෙරුවා ජෙරම්ගේ හිඳයි මේව කියන එක වැරදි තියෙන නමුත් ඉතින් ඒකේ වගකීම ගන්න ඕනේ මං කියන්නේ මේ සංගක්කාරගේ වයිෆ් ඒක වෙන තැනක කිව්වනම් හරි මෙහෙම දෙවියන් වහන්සේ අපිට දුන්නේ මේක කියලා නමුත් ඇත්තටම මහන්සි වෙලා ප්ලේ කරලා අන්තිම
ජෙරම්ට තමයි ක්‍රඩිට් එක යන්නේ යන්නේ ඒ වගේ. ඉතින් ඒක තමයි මගේ අදහස නම්. ඒඩකෙක් තමයි ඒවා ඕනගනට තමන්ගේ ආගමික විශ්වාසය අදහන්න අයිතියක් තියෙනවනේ. තියෙනවා. ඒක තමයි. ඔව්. ඔව්. කවුරු හරි කෙනෙක් අපි දන්නවද මුස්ලිම් පකිස්තාන රටවල් වල තමන් හොඳට ප්ලේ කරාම අහසට බැට් එක උස්සලා ඒක තමයි ඒක තමයි සුදු කරනවා. ඔව්. කතෝලික කට්ටිය ගුරුසේ සංඥාව තමන්ගේ අප ප්‍රදේශයේ සංඥා කරලා ස්තුති කරනවා. මම අහන්නේ පියතුමනි දැන් ශාමික ඉන්දලන්ද සංචාරයේදී යාගේ කාමරේ බුදු පහන පත්තු කරපු හින්දා එකට විරුද්ධ වෙලා මේක නවත්තන්න කියලා ඒක කරපු නැති හින්දා තමයි මේ මිනිස්සුන්ට එක ප්‍රශ්නයක් මේක දාලා තියෙන්නේ. ඒක වැරදි. එහෙම කරනවා නම් ඒක මේ ක්‍රීඩකයාට කරන සම්පූර්ණ අපරාධයක්. ඒ වගේවා අපි වුණත් එහෙම දන්නවා නම් එහෙම අපි යන්න ඕන මේක වැරදි මේ මිනිස්සයව තහනම් කරුවේ මේක හින්දා නම් කරුණාකරලා මෙයාව ගන්න කියලා අනිවාර්යයෙන්ම අපි වුණත් ඉල්ලීමක් කරනවා. ඒක වැරදි සම්පූර්ණයෙන්ම. දැන් කතෝලික සභාව මේ වෙනකොට මේ වගේ අන්තවාදී ආගමික කණ්ඩායම් මේ කරන ව්‍යාප්තිය නවත්තන්න මොකක් හරි වැඩපිළිවෙලක් අරන් තියෙනවද දැනුවත් කිරීමක් කරනවද ඔබ වහන්සේලා සමාජයේ? අපි මිනිස්සුන්ව දැනුවත් කරනවා. දැන් මේ ඔය ජෙරම් කරන්නේ සම්පූර්ණ බිස්නස් එකක්නේ. එයා ආගමික නායකයෙකුත් නෙමෙයි. දැන් ආගමික නායකයෙක් වෙන්න දැන් බෞද්ධ ආගමේ අපේ කතෝලික ආගමේ අපි පුංචි කාලේ ඉඳලා සෙමිනේරියේ මම ඉඳලා තියෙනවා අවුරුදු 15ක් විතර. ලේසි නෑ සෙමිනේරියකට ගිහිල්ලා ඉගෙන ගන්නව කියන අපි සාමාන්‍යයෙන් කියනවා සෙමිනේරියට යන 100 දෙනෙකුගෙන් 20 දෙනෙක් තමයි ස්වාමි කෙනෙක් වෙන්නේ. ඒ කියන්නේ 80ක්ම යනවා. ඒ කියන්නේ එච්චර අමාරුයි ඒ ෆෝමේෂන් එක අමාරුයි. ඊට පස්සේ ඒ කරන්න තියෙන කැපකිරීම දැන් අපි මෙච්චර මෙයා වෙච්ච ලෝකෙක අපි විවාහ වෙන්නේ නැතිව අපිට දැන් සමහර ෆාදර්ස්ලා ඉන්නවා මේගොල්ලන්ගේ පවුල් වල ගත්තම බිලියනර්ස්ලා මේ සල්ලි තියෙනවන තරම් ඒ හැමදේම පැත්තකට දාලා දිතන්නකො අද කාලේ කවුද එහෙම සැක්‍රිෆයිස් එකක් කරන්නේ විවාහ වෙන්නේ නැතුව තමන්ගේ දේපල අයින් කරලා. ඉතින් ස්වාමි කෙනෙක් වෙනවයි කියලා කියන්නේ එච්චර කැපවීමකින් කරන දෙයක්. දැන් ජෙරම් බලන්නකො ඒ පැත්තෙන් එයා කිසි දෙයක් කැප කරන්නේ නැතුව එයා විවාහ වෙලා එයා සල්ලි හම්බ කරගෙන ඒ කියන්නේ කෙලින්ම එයා බිස්නස් එකක්නේ කරන්නේ. එයා ආගමික නායකයෙක්වත් නෙමෙයි. ආගමික නායකයෙක් කියලා සම්පූර්ණ එයා බිස්නස් එකක් කරන කෙනෙක්. කිසිම කැපකිරීමක් කරන්න නැතුව මේ දෙවියන් වහන්සේ ඒ වගේ අයව කවදාවත් පිළිගන්නේ නැහැ. එතකොට අඩුතරමින් දැන් අපි මිනිස්සුන්ව දැනුවත් කරනවා මිසක් ලීගල් ඇක්ෂන් එකක් ගන්න අපිට බැහැ. ක්‍රීඩකයෙකුගේ කැපවීම දක්ෂතාවය හා ආගමික විශ්වාස අතර ඇති සම්බන්ධය කුමක්ද? මෙරට බිහි වූ තවත් විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්නගේ ආදරණීය බිරියගේ ඇසින් දුටු සාක්ෂියයි මේ. ලේසි පහසු දෙයක් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියන්නේ. ඒගොල්ලන්ගේ ශක්තිය පූර්ණ ඒගොල්ලන්ගේ පාසල් කාලේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩා කරලා ඒගොල්ලන්ගේ හැකියාව ඔස්සේ ඒගොල්ලන්ගේ කැපවීම ඔස්සේ පුහුණු වීම ඔස්සේ තමයි ඒගොල්ලෝ යම්කිසි තැනකට ඉන්නේ. විශේෂයෙන්ම ලංකාවේ කණ්ඩායමට ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අද ඊට වැඩිය කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ කාලේ කී දෙනෙක් අතරින්ද ඒ චාන්ස් එක තමන්ට ලැබෙන්නේ කණ්ඩායමේ සෙල්ලම් කරන 11 දෙනා අතරට එන්නේ. ඒක තමන්ගේ හැකියාව. තමන් කටයුතු කරන ආකාරය අනුව තමයි ඒ තැන ගන්න තීරණය වෙන්නේ. අපි බෞද්ධ ආගමේ මට මතකයි හෂාන් සෙල්ලම් කරන ඒ වකවානුව තුළ මම හෂාන්ගේ ජීවිතයට සම්බන්ධයෙන් ඉස්සෙල්ලා යගේ අම්මලා ඊට පස්සේ මම අපි හැම දෙනාම හෂාන් ක්‍රීඩාකමට හෂාන් පුරුදු වෙලා හිටියා. ඕනෑම තරගාවලියකට ඉස්සෙල්ලා බෞද්ධයෝ විදිහට අපි එයා යනවා අනුරාධපුරේ යනවා. කිරිවෙහෙර වැඳ ගන්න යනවා. එතකොට දන්දා වහන්සේ වැඳ ගන්න යනවා. ඒ කියන්නේ මේ ස්ථාන තුන අපේ බෞද්ධ වශයෙන් අපේ තියෙන ඒ ප්‍රධාන ස්ථාන තුන අනිවාර්යෙන්ම හෂාන් කොහොම හරි උදේ සමහර මට මතකයි අපිට හෙට දන් ටූර්නමන්ට් තියෙන රෑම ගිහින් එන අවස්ථාවල් තිබිලා තියෙනවා. ඒ කියන්නේ කාලය කළමනාකරණය කරගෙන. ඒක යා ක්‍රිකට් ගහන ඒ කාලය පුරාවටම කරපු දෙයක්. ඒ අපි බලාපොරොත්තු වුනේ අපි අදහන ආගමනු අපිට ආශිර්වාද නිදුක් නිරෝගී භාවය සහ කිසි කරදරයක් අනතුරක් හදිසි විපතක් නැතුව. ඒ කියන්නේ ඒ අපිට ඒ විශ්වයෙන් ලැබෙන ශක්තිය තමයි අපි එතනදී ප්‍රාර්ථනා කරේ අපේ මේ අපේ හැකියාවන් එක්ක ඉදිරියට යන ගමනේදී. ඒකත් අපිට ආශිර්වාදයක් කරගන්න. මට මතකයි දැන් වර්ල්ඩ් කප් එකට යන්න ඉස්සෙල්ලාම අර්ජුන අයියලාමලු කණ්ඩායමම තමන්ගේ ඒ ආගමනුකූලව ඒ ආශිර්වාදයන් ලබා ගත්තේ. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක් තමන්ගේ ආගමේ අනුව ඒ තමන්ට ලබා ගන්න ඕනේ ආශිර්වාද අපේ තියෙන ඒ විශ්වාසයන් එක්ක අපි ඒ ආශිර්වාද ලබා ගන්නවා. ඉතින් මම හිතන විදිහට ක්‍රීඩකයෙක් ගිහිලා බවුන්ඩරි ලයින් එකෙන් ඇතුළට ගිහිලා ක්‍රීඩා කරන්නේ තමන්ගේ තියෙන හැකියාවන් සහ තමන්ගේ ශක්තිය අනුව සහ ඒ කණ්ඩායමේ තියෙන ඒ හැකියාවන් අනුව තමයි ජයග්‍රහණය කරා ඒගොල්ලෝ යන්නේ. ඒක තනිකරම ක්‍රීඩකයාගේ සතු හැකියාව සහ ඒ ශක්තිය තමයි මම හිතන්නේ එතනින් එහාට යන්නේ. ඉතින් අර ආශිර්වාදයන් ඒගොල්ලගේ මානසිකත්වයට ගොඩක් බලපාන. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය මෙසේ වලපල්ලට දක්කාගෙන යාමට මෙරට බලධාරීන් ඉඩ දෙන්නේද? චාමික වැනි අසාධාරණයට ලක්වන ක්‍රීඩකින්ට සහනයක් අත්වන්නේ කෙලෙසද? ක්‍රීඩා රාජ්‍ය ඇමතිතුමනි, ඔබට කීමට ඇත්තේ කුමක්ද?
මම කියන්නේ ලෝකේ ආගම කියනක අනිත් ඔක්කොම වඩා වටිනවා හැමෝටම. තමන්ගේ ආගම එක සිංහල බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් කතෝලික ක්‍රිස්තියානි මේ ඕනෑම කෙනෙකුට ආගම වටිනවා තමන්ගේ ඒක ඒ ආගම තුල හැටියාවක් ඇති වෙනවා විනයක් ඇති වෙනවා ඒ ගරුතක් ඇති වෙනවා. එතකොට ඒ ආගම ඇදහිමේ අයිතිය ලෝකේ ඕනෑම රටකට ගියාම හැම ක්‍රීඩකෙම තමන් විශ්වාස කරන තමන් පිළිපදින ආගම ඇදහිමේ අයිතිය තියෙන්න ඕනේ. ඉතින් ආගම ඇදහිමේ අයිතිය ලබා දෙන්න අපි කටයුතු කරනවා. එතනදී මම එදා ධනස්කර ගුණතුල වෙනුවෙන් කතා කරා වගේ ශාම්මික කර්ම මම කතා කරන්න කැමති සාමිකට එහෙම ඔහුගේ බෞද්ධ ආගමික වශයෙන් සාමිකට තමන්ගේ ආගම ඇදහිමේ අයිතිය තියෙන්න ඕනේ. ඔහුට ඒ සඳහා අපි පහසුකම් සලසන්න ඕනේ. අපි කටයුතු කරන්න ඕනේ අඳුම තරමින් ඔහු තමන්ගේ ආගම අධයිමින් මොබගකීමේ කටයුතු කරන උට අඳුම නිහඬව විවේචනය නොකරමින් ඉන්න හරි අපි ඉගෙන ගන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. අපිට මතකයි ඉන්දියාවේ එක අවස්ථාවක කම්බලි විනත් කම්බලි ඔහු හිරු නමස්කාර කරන කෙනෙක්. ඔහු ක්‍රීඩා පිටියේ හිරුට නමස්කාර කරන ආකාරය අපි දැක්කා. ඉතින් හැබැයි ඉන්දියාවෙන් එහෙම ප්‍රශ්නයක් ඔහුට වුණේ නැහැ. සහදීන ලෙසම ආගමට වඩා තරඟ පාවා දීමේ එවැනි දෙයක් සිද්ධ වුණා නම් ඒ පිළිබඳව විනයානුකූලව නීත්‍යානුකූලව කටයුතු කරන්න අපි කිසි ලෙසක පසුබහින්නේ නැහැ. අංශු මාත්‍රයක්වත් පසුබහින්නේ නැහැ. තරඟ පාවා දීමේ යම් ආකාරයක වෙනි වැඩසටහන් වෙනි දෙයක් අපිට සමාජ කරගන්න පුළුවන් වුණොත් අපි පළවෙනි විනාඩියේදීම ඊට විරුද්ධව කටයුතු කරනවා කියන එක ඉතාම නිවැරදිව ප්‍රකාශ කරන්න ඕනේ. පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රීඩකින් මුහුණ පා ඇති මේ අවාසනාවන්ත තත්ත්වයේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වර්ණම යුගයේ ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩකින් කිහිප දෙනෙකුෙන් අප විමසිමු. ඔවුන් අපහා ක්‍රිකට් මුහුණ දී ඇති මෙම අවාසනාවන්ත තත්ත්වයේ පිළිබඳ අදහස් දක්වුවද ඒ කිසිදු ක්‍රීඩකයෙකු එම අදහස් ජනගත කරනවාට කැමති නොවිය. ඇතැම් ක්‍රීඩකින් දෙතුන් සැරේ අපමතමින් ඔවුන්ගේ අදහස් පළ නොකරන ලෙස ඉල්ලා සිටියේය. එහෙන් ජනමාධ්‍ය ආචාර ධර්ම අකුරට ගරු කරන අප ඒකී අදහස් පළ නොකරමු. නමුත් ඒකී හැසිරීම තුළින් අප ජන සමාජයට දෙන පණිවිඩය කුමක්ද? ලෝකයක් ජයගත් විශිෂ්ට මිනිසුන්ට පවා සිය අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ස්වන් වාරණයකට ලක් කරගනිමින් බියෙන් හැකිලිවීමට තරම් මේකී මූලධර්මවාදීන් බලවත් බව නොවේද? ඕනෑම කෙනෙකුට තමන් විශ්වාස කරන ඕනෑම දෘෂ්ටියක සිටීමට ඇති අයිතිය අපි අභියෝගයට ලක් නොකරන්නෙමු. නමුත් ඒකී මිත්‍යා දෘෂ්ටිකෙන් රටක් ලෝකයට ගෙන ගිය ක්‍රීඩාවක් හා ක්‍රීඩකින් වැනිසීමට උත්සාහ ගන්නේ නම් අපි එය නොයවසමු. මේ හෙළිදරව් ශ්‍රී ලංකා ක්‍රිකට් මිත්‍යා දෘෂ්ටිකින්ගෙන් ගලවා ගැනීම වෙනුවෙනි.